ඔස්ට්‍රේලියාවේ සිදුවුණු ඛේදවාචකය සැබවින්ම අපට අදහාගත නොහැකි සිදුවීමක් බවට පත් වුණා. බටහිර ඔස්ට්‍රේලියානු කොටසේදී සිදුවුණු ඒ ඛේදවාචකයට මුහුණ දුන්නේ ශ්‍රී ලංකාවේ කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනගත් ආදි ශිෂ්‍යයෙක්. ගායනයට වාදනයට සහ ක්‍රීඩාව තුළද දක්ෂයෙකු වුණු ඔහු නගර නිර්මාණ ශිල්පියෙකු ලෙසින් කටයුතු කරනු ලැබුවා. තමන්ගේ දරුවන් දෙදෙනා නින්දේම ඝාතනය කරන ඔහු ඉන් පසු නිවසේ ගරාජයේදී සිය දිවි නසා ගන්නවා. මේ වර්ෂයේ අවසානයේ කියන්නේ මේ වර්ෂයේ ආරම්භයේ ගිය වර්ෂයේ අවසානයේදී ඔහු සමාජ මාධ්‍ය ගිණුමේ තබන සටහන වන්නේ මේ වර්ෂය සත්‍යය සහ යුක්තියේ වර්ෂය විදියට Truth and the Justice මේ වර්ෂය තුළ සත්‍යය සහ යුක්තිය ඉෂ්ට වෙන වර්ෂය මේ විදියට ඔහු සඳහන් කර තිබුණා. ඔහු යම් ආකාරයකින් මානසික මේ වශයෙන් යම් පීඩනයක පෙළුණු බවට විවිධ තැන්වලදී වාර්තා වී තිබුණා. එවන් පරිසරයක් ඇතුළත තමයි මේ ඛේදවාචකය සිදුවෙන්නේ. යම් කෙනෙකු කියනවා නම් බලන්න මේ තාත්තෙක්ද මූ දරුව දෙන්න මරලා මේවා කරන්නේ කියන කාරණය පිළිබඳ විවේචනයක් කරන්න කලින් අපි හිතන්නට ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මානසික වශයෙන් අතිශය දරුණු තැනකට පත් වුණාගෙන් පස්සේ කරන කියන දේ හිතන පතන දේ ගැන තැකීමක් සිදු කෙරෙන්නේ නැහැ. ඒ නිසා පීතෘවරයෙකු ඝාතකයෙකු ලෙසින් සලකනවටත් වඩා මෙතනදී මානසික වශයෙන් ඔහු ඇතිවුණු රෝගී තත්ත්වය නිසා රෝගියෙකු විසින් සිදු කරන ලද කිසිදු දුරදිග බැලීමකින් තොර වුණු අනුවණ ක්‍රියාවක් ලෙස තමයි අපිට මේක හඳුන්වන්නට වෙන්නේ. අනෙක් පසින් මේ වෙද්දි වාර්තා වෙන තොරතුරු තමයි මේ අදාළ ශ්‍රී ලාංකිකයාගේ බිරිඳ සමගින් යම් ආකාරයක ගැටුමක් තිබුණා කියන කාරණේ. ඒ කියන්නේ බිරිඳගේ මව විසින් මේ අදාළ බිරිඳව මේ නිවසට එක්කන් ගිහින් තිබුණා. ඉන්පසු අධිකරණ මේ ක්‍රියාවලින් වලට යටත් ඔහුට කටයුතු කරන්නට සිදු වුණා. එවන් පරිසරයක් ඇතුළතදී තමයි ඔහු මෙවැනි ආකාරයේ මානසික ව්‍යාකූලතාවයකට පත්ව තිබෙන්නේ කියන කාරණේ තමයි දැනට කතා බහ වෙන ප්‍රධාන මාතෘකාව බවට පත් වෙලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා කුමන රටක රාජ්‍යයක සිටියත් තමන්ට කතා බහ කරන්න මිනිස්සු නැත්තම් ඒක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා විදේශගත වෙන අය වුණත් හිතලා බලන්න ඕනේ දෙයක් තියෙනවා. හුදෙකලා වුණු භූමීන් වලට යනවට වැඩිය යම් ආකාරයක මනුස්ස වාසයක් සහිත වුණු හිතවතුන් මිතුරන් ඉන්න තැනකට යහම වටිනවා. මේ බට ඔස්ට්‍රේලියාවේ සිදු වුණු සිද්ධියක් නතර කරගන්න තිබුණා. මිතුරන් මේ ප්‍රශ්නේ දැනගෙන සිටියා නම් සහ මේ දේත් එක්ක ඔහු මිතුරන් සමගින් සාකච්ඡා කරමින් මේ පිළිබඳ කතිකාවකට පැමිණියා නම් නමුත් අවාසනාව රෝගී තත්ත්වයක් විදිහට පවතිනා වූ මානසික මේ ප්‍රශ්නයක් එය තමන්ගේ ජීවිතයටම කිඳා බැස අවසානයේදී රෝගියෙකු ලෙසින් සමු ගන්නට සිදුවීම අතිශය ඛේදවාචකයක්. ඒ නිසා හැකි සෑම අවස්ථාවකදීම අප මේ වැනි අය කෙරෙහි අනුකම්පාවටත් වැඩිය සමාජය තුළ ඔවුන් ගැන අපි අවදීන් සිටින්නට ඕනේ සහ ඔවුනට අවශ්‍ය කරන හැම මොහොතකදීම අපද උදව්වට සිටිය යුතුයි. අපි මතු කරන්නේ ඒ කාරණයයි. ඕස්ට්‍රේලියාවේ සිදුණු ඛේදවාචකය පිළිබඳ අපට ඇත්තේ අතිශය කනගාටුවක්.